රජය මගින් පසුගිය දින මධ්‍යමරාත්‍රියේ සිට ඉන්ද්‍රමිල පහත හෙලීමත් එක්ක ආනයන අපනයන ශ්‍රේෂ්ත්‍රේ ප්‍රමුඛයා විදියට මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ආනයනික භාණ්ඩ සහ අපනයන භාණ්ඩ ප්‍රවාහණය වෙන්නේ අපේ ඒකබ් අපේ ප්‍රවාහන සංගමේ යට අයිති වාහනවලින්. මේ වෙනකොට ප්‍රවාහන කෙරෙන ආනයන අපනයන භාණ්ඩවලට බලපාන විශේෂයෙන්ම බලපානවා මේ ඉන්ධන මිල අඩුවීම. විශේෂයෙන් රජය මගින් ඉන්ධන මිල අඩු කරේ සාමාන්‍ය ජනතාවට ඒ සහනය ලබා දීම සඳහා. මොකද මේ වෙනකොට ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ආනයන අපනයන ප්‍රවාහන ගාස්තුව නිසා විශේෂයෙන් ආනයනික භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගිහිලා තියෙනවා. මේ වෙනකොට ඒ නිසා ඒ සියලු කටයුතු සැලකිල්ලට ගෙන තමයි රජය මගින් මේ ඉන්ධන මිල අඩු කිරීමක් කරේ. මේ සම්බන්ධයෙන් අපේ ප්‍රවාහන සංගමේ විධායක කමිටුව මේ ගැන විමර්ශනයක් කරා. මේ සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන අනුව අපේ මේ ඩීසල් මිල අඩුවීමත් එක්ක මොනෑම් ප්‍රමාණයක් අපිට මේ සම්බන්ධයෙන් අඩු කිරීමට හැකියාවක් තිබෙන බව ඒ සම්බන්ධව අපි දිගින් දිගටම සොයා බලලා මේ සම්බන්ධව අපි මිල ගණන් අඩු කිරීමට තීරණය කරා. මොකද මේ වෙනකොට විශේෂයෙන්ම ආනයනික අමතර කොටස් වල මිල විශේෂයෙන් ටයර් සහ බැටරි ලිහිසි තෙල් මේකම විශේෂම අමතර කොටස් වල මිල මේ වෙනකොට කිසිම දෙයක් අඩු වෙලා නැහැ. මොකද මේ සියලුම අමතර කොටස් ආනයනික අමතර කොටස් විදිහට තමයි තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ කරුණු සැලකිල්ලටගෙන ඉන්ධන මිල පහත හෙලීමත් එක්ක අපි අද මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් ප්‍රවාහන ගාස්තුව ආනයන අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තුව 8%කින් අඩු කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ආනයන අපනයන කරුවන් සියලු දෙනාම දැනුවත් කිරීමට අවස්ථාවක් කරගන්නවා මේක. මොකද මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ආනයන අපනයන ප්‍රවාහනය සිද්ධ වෙන්නේ අපේ ප්‍රවාහන රථවලින්. මේ සඳහා විශාල ප්‍රමාණයේ මුදලක් වැය වෙනවා. මේ අමතර කොටස් සහ අනෙකුත් දේවල් වලට මේ සම්බන්ධයෙන් ගණනය කරලා තමයි මෙම මුදල් ප්‍රමාණය 100%ට 8%ක ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කළේ.